ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පියදුමනි මෞලවි තුමන්ලාගෙන්ද අවසරයි ඒ වගේම මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හඳුන් ඇති සහෝදරයා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි මේ මට දේශපාලනය හුරු පුරුදු නොවුනත් මේ මාතර මට මගේ ජනතාව ඉන්න ප්‍රදේශයක් ඒක නිසා මම මගේ සහෝදර ජනතාවගෙන් නැවතත් අවසර පදනම් මේ දකුණු පැත්තේ තියෙන්නේ මම ඉගෙනගත්ත මාතර සාන්තෝමසුර වම් පැත්තේ තියෙන්නේ මම මල්ලි ක්‍රීඩා කරපු ක්‍රිකට් ගහපු බිග් මැච් එක සෙල්ලම් කරපු උයන්වත්ත ක්‍රීඩාංගණය ඉතින් මේ ක්‍රීඩාව තමයි අපි මේ විවසායකත්වයට බොහොම තෝතැන්නක් වුණේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ මගේ ව්‍යාපාරික දැනුම උපයෝගී කරගෙන ඉදිරිම් ශේෂ්ත්‍රයේ සංචාරක ශේෂ්ත්‍රයේ මගේ මට සම්බන්ධ දීවර ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු निराකරණය කරගෙන නව ව්‍යවසායකයන් දිරිමත් කරගෙන පෝසත් රටක් ගොඩනැගීමේ අරමුණෙන් ක්‍රියා කරන්න. ඉතින් අපි මේ සැප්තැම්බර් 21 පහුගිය සැප්තැම්බර් 21 ඔබතුමාලා මේ මාලිමාව ජයග්‍රහණය කරලා උඩින්ම තිබ්බා. ඉතින් මම ඔබලගෙන් ඉල්ලන්නේ නැවතත් මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න නොවැම්බර් 14 තියෙන මහමැතිවරණයෙන් මාලිමාව ඉදිරියේ ඡන්දය ලකුණු කරලා මේ විජයග්‍රහණය තහවුරු කරන්න. මොකද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතුව මෙතුමන්ල කියපු විදිහට නීති විශාරද ඉන්නවා මෙතන ව්‍යවස්ථාවන් හදාගන්න අමාරුයි. ඉතින් ඒ දේ කරගන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. එම නිසා මා ඔබ සමගින් ඉල්ලන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ නොවැම්බර් 14 වෙනිදාට පත් කර දෙන්න. ඒ වගේම ඔබතුමන්ලාට නව යුගයක් පුනරුදය යුගයක් ඇති කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාණි හඬ වෙනවා. බොහොම ස්තුතියි.